සිග්නල් හර්බල් ග්‍රෑම් 40 පැකකින් රුපියල් 7ක වාසියක්. එකම විශේෂයෙන් කියන්න ඕනේ මාත් අදපත් ප්‍රධාන පත්‍රවල සමහර සිරස්තර දැක්ක අපි රුපියල් 7000 වෙනකන් ගෑස් සිලින්ඩරේ වැඩි කරන්න යනවා කියලා ඉවරයි. ඇත්තටම ලාස් ගෑස් සිලින්ඩරේ රුපියල් විශාල මුදලකින් වැඩි කළා. රුපියල් 6800 ගානකට වගේ මුදලකින් වැඩි කළා. මට හරියටම ගාන මතක නැහැ. නමුත් ඒ වැඩි කිරිල වෙලාවේ ලිට්‍ර ගෑස් සමාගම වැඩි කරලා තිබුණේ නැහැ. ලිට්‍ර ගෑස් සමාගමේ දැන් මිලත් 4860යි. අර අනිත් එම සිලින්ඩරේම වෙන තැනක ඊට වඩා විශාල ප්‍රමාණයක් වැඩි වීමකින් විකුණන එක අපි දැනට අපේ මේ සියලු කාරණා ඔය මිල වැඩිවීම අඩුවීම ඔය සියලු කාරණා එකතු කරලා ගත්තත් ලිට්‍ර ගෑස් එක මිල වැඩිවීමක් අපේක්ෂා කරලා අපි බලධාරීන්ට යොමු කරලා තියෙන ඉල්ලීමක් ඒක රුපියල් 200ක් වගේ මුදලක් තමයි අපි ඉල්ලලා තියෙන්නේ. මම හිතනවා මේ අමාරු අවස්ථාවක් හින්දා තමයි මට මේ ඉල්ලීම ලැබෙන්නේ කියලා. ඉතින් මේ ඉල්ලීම අහක දාන්න නැතුව වගකීම කවුරු හරි ගන්න ඉන්න ඕනේ. අපි ඔක්කොමලට මේ වගකීමෙන් හැරලා යන්න බෑ. ඒ වගකීම ගන්න මොන අමාරුකම තිබුණත් මේක අමාරුයි කියලා දැනගෙන මම වගකීම ගන්න. මටත් යුතුකමක් වගකීමක් තියෙනවා රට වෙනුවෙන් යම්කිසි සේවයක් මගේ දැනුමේ ප්‍රමාණයට මේ ආයතනයට නායකත්වය දෙන්න මට වගකීමක් යුතුකමක් තියෙනවා කියලා මට හිතුණා. ඒ නිසා මම මේ වගකීම ගත්තා. ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙපාර්ශ්වයෙන්ම ආව මෑතකදී වර්තමාන අග්‍රාමාත්‍යතුමා සහ ඒ පාර්ශ්වයෙන් තමයි ඉල්ලීම ආවේ. හැබැයි අමාරුම කාලේ තමයි දැන් ඔබතුමා බාරගන්නේ. මේක කරගෙන යන්න පුළුවන් නේද? කරගෙන යන්න පුළුවන්. අපිට වැඩසටහනක් තියෙනවා, අපිට ප්ලෑන් එකක් තියෙනවා. අපි සැපයුම්කරුවන්ව නැවත වතාවක් මේ රටට තියෙන විශ්වාසනීයත්වය ගොඩනගන්න බලනවා. අපි දන්නවා ඩොලර් සහ තියෙන ආර්ථික අර්බුදය ගැන හොඳ වැටහීමක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදය තුළ මේක අපි කොහොමද ඉස්සරහට ගෙනියන්නේ සහ ගෑස් අර්බුදය විසඳන්නේ කියන අභියෝගය ජය ගන්න අපිට පුළුවන් කියන විශ්වාසය තියෙනවා. පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වලා ඔබතුමාගේ මේ ආයතනයේම නිලධාරීන් ප්‍රකාශ කරා මේ කළමනාකාරීත්වයේ නිසි වැඩපිළිවෙලක් නැති හින්දා තමයි මේ ආයතනයේ මේ තත්ත්වෙට වැටුනේ කියලා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද? ඒක හදාගන්න පුළුවන් කියද දැන්? ඒක මං හිතන්නේ දැන් කියනවට වැඩිය මාසයක් විතර දැන් මගේ නායකත්වයේ යටතේ මම අපි ප්‍රොෆෝම් කරන විදිය එහෙම නැත්නම් අපි අපේ කාර්ය සාධනය හරහා ඔප්පු කරන්න පුළුවන් නම් තමයි කැමති. මට දැන් මම මොනවා කිව්වත් මාසයක් හමාරක් යනකොට ජනතාවට දැනෙන වෙනසක් ගෑස් අර්බුදය ගැන දැනෙන වෙනසක් වෙන්නේ නැත්තම් මං හිතන්නේ ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. නිසා මං දැන් කියනවට වැඩිය අපි වෙනුවෙන් අපේ කාර්ය සාධනය කතා කරවන්න ඕනේ කියන එක මං හිතනවා. ඒක මුළු රටේම සිදුව යුත්තක්. කතාවක පැත්තක තියලා කාර්ය සාධනය හරහා ඒ උත්තරේ ජනතාවට දෙන්න ඕනේ. ඒතර ජනතාව තීරණය කරයි දැන් හරි නායකත්වයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මාධ්‍ය හමුව මම දැක්ක, මමත් දැක්කේ රූපවාහිනියේ මාධ්‍ය හමුව මේ ටෙලිවිෂන් එකේ. ඒ නිසා ඒකේ වගකීම හිටපු එක්කෙනාද එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා හිටපු එක්කෙනාද එහෙමත් නැත්නම් කවුද ඒ වගකීම ගන්න ඕනේ කියලා කාටවත් ඇඟිල්ල දික් කරන්න මම කැමති නැහැ. නමුත් මම බාරගත්ත වගකීම ඉෂ්ට සිද්ධ කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ඒ කොන්ෆිඩන්ස් එක, ආත්ම විශ්වාසය මට තියෙනවා. තාමත් පාඩු ලබන ආයතනයක් ලිට්‍රෝ එක. ඉදිරියේදී එතකොට ලාබ්ස් ගෑස් වලට සමාන කිරීමේ අරමුණක් තියෙනවද ඔබතුමා හිතන විදියට? නෑ, ලාබ්ස් ගෑස් එකට සමාන කිරීමේ අරමුණක් නෑ. ලාබ්ස් ගෑස් එකත් සාමාන්‍යයෙන් තරඟකාරී සමාගමක්. මම විශ්වාස කරන වෙළඳපොළ වටිනාකම් අනුව වෙළඳපොළ සාමාන්‍ය වෙළඳපොළක් ලාබ්ස් ගෑස් එකටත් තියෙනවා 20%ක හෝ 22%ක වගේ. ඉතින් මං කැමති ඒ තරගකාරීත්වය තියෙනවට. එතකොට අපිටත් ඒ කාලේ ඉඳලම අපිටත් අභියෝගය තිබුණේ ලාබ්ස් ගෑස් එකත් මේ වෙළඳපොළ තුළ ඒගොල්ලන්ගේ කාර්යභාරය කරපු හින්දා. හැබැයි මං දැන් දකිනවා හරිම අවාසනාවන්ත විදියට ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ කාර්යභාරය කරන්නේ මේ මිල වැඩි කිරීම තුළ. මං හිතන ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ආවේනික ප්‍රශ්න ඇති. ඒවට ඒවා ගැන මං නොදන්න හින්දා මං ඒක ගැන කතා කරන්න නරකයි. නමුත් මම විශ්වාස කරනවා ඒගොල්ලොත් මේ කාර්යවට උරදෙයි කියලා. ඉවරලා මිල බැලුවත් විශාල මිල පරාසයක විශාල මිල පරතරයක් තියෙනවා ලිටර එකයි ලාස් ගෑස් එකයි. ඉතින් කොයි හැටි බැලුවත් ලොකු මිල පරතරයකුත් තියෙනවා. ඉතින් අපිට වැඩිය මූල්‍යමය ශක්තියක් ඒගොල්ලන්ට ගොඩනගා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ 120 22 මේගොල්ලන්ට මේ පාරිභෝගිකයන්ට දෙන්න මම විශ්වාස කරන ඔවුන්ට ඔවුන්ගේ ආවේනික ප්‍රශ්න ඇති ඩොලර් ප්‍රශ්නේ සහ ණයවර ලිපි විකුත් මේ විවෘත කිරීමේ ගැටලු ඇති. ඉතින් අපේ පණිවිඩය තමයි ඒගොල්ලොත් මේ කාර්යයට උර දෙන්න පුළුවන් තරම් තමන්ගේ ප්‍රශ්න විසඳගෙන සහ ඒ සහයෝගය
රජයෙන් අරගෙන බැංකුවලින් අරගෙන. එතකොට අපිටත් ඒක ලේසි අපේ කාර්යයත් ඉතාමත් සාර්ථකව කරන්න. ඉතින් මේ අපි දෙගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ කරනවා අපි වැඩේ අපි කළොත් මේ ජාතික අර්බුදය විසඳන්න එච්චර අමාරු නෑ කියන එක මගේ විශ්වාසය. අඩු පිළට ගෑස් ගන්න මේ කැබිනට් අනුමැතිය ලැබුණු මේ තායිලන්ත සමාගමෙන් ගන්නේ නැතුව දැනට ගෑස් මිලදී ගැනීම කරන ඕමාන් සමාගමෙන් වැඩි මිලට ගන්න යනවයි කියලා තියෙනවා. ඒක ඇත්තක්ද? ඇත්ත වශයෙන්ම තායිලන්තයේ සියම් ගෑස් කියලා ආයතනයකට තමයි ටර්ම් කොන්ට්‍රැක්ට් එක එහෙම නැත්නම් දීර්ඝකාලීන ගිවිසුම දෙන්න යෝජනා වෙලා තිබුණේ සහ ඒක ගැන තීරණයක් කළා තිබුණේ. ඒ වෙලාවේ ඒගොල්ලෝ ඩොලර් 96ක් හෝ 98ක වගේ මුදලක් තමයි ඒකට කෝට් කරලා තිබ්බේ. ඒ නිසාම රජය සහ ඇමති මණ්ඩලය තීරණය කළා තිබුණා ඒගොල්ලොත් එක්ක මේක කරන්න ඕනේ කියලා. ඉවර වෙලා ඒ වෙලාවේ වර්තමාන සැපයුම්කරුවා ඉදිරිපත් කරලා තිබුණ මිල ගාන 129ක් මගේ දැනීමේ ප්‍රමාණයට. ඉතින් ඊට පස්සේ ඒ ප්‍රධාන දීර්ඝකාලීන ගිවිසුම තියලා ඉවර වෙලා මේ ගිවිසුම තවදුරටත් ප්‍රමාද වෙන හින්දා මොකද ඒගොල්ලෝ විටින් විට කියලා හිටියා ණයවර ලිපියක් ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් දීර්ඝකාලීන ණයවර ලිපියක් ඉල්ලලම හිටියා. ඉතින් ඒ ණයවර ලිපියක් දී ගන්න ලිටර සමාගමට ඒ අවශ්‍ය මූල්‍ය ශක්තිය නැහැ සහ රජයට ඒ මූල්‍ය ශක්තිය තිබුණ නැහැ. ඉතින් මම දන්න මගේ දැනුමේ ප්‍රමාණයට ලිටර සමාගම එම සැපයම් කරුවත් එක කිහිම අවස්ථාවකදීම කතා කළේ ලිම් කරලා තිබුණා මේ ණයවර ලිපි කතාව මේ අහක දාලා මේ කොන්දේසිය ලිහිල් කරලා මේ මේක කරගෙන යන්න කියලා. ඒ අතර ලිටර සමාගම තීරණය කරලා තියෙනවා හිටපු සභාපතිවරු තීරණය කරලා තියෙනවා මට කලින් හිටපු සභාපතිවරයා තීරණය කරලා තියෙනවා අඩුම ගානේ මේ තියෙන ජාතික ගෑස් අර්බුදය විසඳන්න තවදුරටත් අපේ ටෙන්ඩර් එකෙන් ෂෝට් ලිස්ට් කරපු එහෙම නැත්නම් තෝරපු සියම් ගෑස් තායිලන්ත සමාගම සහ ඕමාන ගෑස් කණ්ඩායම් දෙකටම මේ අවස්ථාව දෙන්න ෂෝට් ටර්ම් සප්ලයි එකකට. ෂෝට් ටර්ම් සප්ලයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාස දෙකකට තුනකට හෝ හතරකට වගේ කාලයකට ඒ ෂෝට් ටර්ම් සප්ලයි එකට එහෙම නැත්නම් ස්පොට් කාගෝ අපි එකට මෙහෙ කියන පාවිච්චි කරන වචනේ ස්පොට් කාගෝ එකක් ගන්න තීරණය කළා. ඒගොල්ලන්ගේ මිල කැඳවීම් කරලා තියෙනවා. ඒ වෙලාවෙ එතකොට අපි දැන් මේ සංසන්දනාත්මකව බලනකොට තායිලන්ත සමාගම එවල තියෙන මිල ගණන් ඩොලර් 112ක්. එතකොට ඕමාන් වර්තමාන ගෑස් සැපයුම්කරු එවල තියෙන කෙනව දැන් පහුගිය අවුරුද්ද හෝ දෙක මේ සප්ලයි කරපු සැපයුම්කරු එවල තියෙන ගෑස් සමාගම 129ක්. හැබැයි මෙතන ප්‍රශ්නේ එක නෙමෙයි. ඒ ඒ ඒ තායිලන්ත ගෑස් සමාගම දීලා තියෙන ප්‍රයිස් එක මෙට්‍රික් ටොන් 6000කට පමණයි. ඒ අතරතුර ඕමාන ගෑස් කණ්ඩායම දීලා තියෙනවා නැත්නම් ඕමාන ආයතනය දීලා තියෙනවා මිනිමම් ක්වොන්ටිටි එක ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලොජිස්ටික්ස් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අර ප්‍රධාන නෞකාව මාලදිවයිනේ නැංගරුම්ලාගෙන එතන ඉඳලා මෙහෙට ප්‍රවාහනය කරලා දෙන්නම් මාස 4ටම ගෑස් දෙන්නම්. හැබැයි ඩොලර් 129යි මිල සහ ටොන් ලක්ෂයක් අපි මිනිමම් ගන්න ඕනේ ලක්ෂය මාස 4කටම ලංකාවේ ගෑස් අවශ්‍යතාවයට සරිලනවා කියලා ඉවල. ඊට පස්සේ මම හිතන්නේ කැබිනට් එක ඉදිරියේ තිබුණු ප්‍රශ්නේ 15000ක් ඉල්ලපු තැන එම නැත්තම් ගෑස් ප්‍රමාණය වැඩියෙන් ඉල්ලපු තැන අනිත් සමාගම අඩුවෙන් දුන්න සමාගම දීලා තියෙන ටොන් 6600කට විතරයි. එතකොට ඒක කොහෙත්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ කියන තීරණය ගන්න ඇති. සහ ටොන් ලක්ෂයක් අරගෙන මිල වැඩි වුණත් ටොන් ලක්ෂයක් අරගෙන රටේ ගෑස් අර්බුදය විසඳනවාද කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ කැබිනට් එකට තියෙන්නේ නැති. කැබිනට්ටුව ඒ අනුව තීරණය කළා තියෙනවා රටේ ගෑස් අවශ්‍යතාවය සැලකිල්ලට අරගෙන ගෑස් අර්බුදය සැලකිල්ලට අරගෙන ජනතාවගේ දුක කඳුල පෝලිං වල විඳින දුක විශේෂයෙන්ම සැලකිල්ලට අරගෙන ටොන් ලක්ෂයක් දෙන ඕමාන සමාගමත් එක්ක යන්න කියලා ඒ ඉස්සෙල්ලා හිටපු ඒගොල්ලන්ගේ නිර්දේශ මත කැබිනට්ටුව ඒ තීරණය අරගෙන ඒ තීරණ ක්‍රියාත්මක කරන්න මේකට දැනුම් දීලා තියෙනවා. We'll be right back.